අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල ඉදිරි දින කිහිපය නිවාඩු දීමේ සූදානමක් නැහැ රජය නිවේදනය කරයි 13 14 15 පොහොට්ටුවේ ප්‍රධාන රැලි නවතා දමයි තැපෑලේ මනාපය දීම හෙට ඇරඹේ ඉදිරි පැය කිහිපෙදී වට පුරාම තද වැසි වසින ලකුණු ලුණාව බෙඩි තැබීම ගැන පොලිසියේ තුනකගේ වැඩ තහනම් බච්චන් තාත්තාටයි පුතාටයි කොරෝනා වැළඳෙයි දේශීය ප්‍රවෘත්ති ඉදිරි දින කිහිපය රජයේ නිවාඩු දිනයන් බවට සමාජ මාධ්‍ය සහ විවිධ අංශ ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා පවසනවා. එවැනි නිවාඩු දිනයක් ප්‍රකාශ කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සමාජ මාධ්‍ය ජාලවල පැතිර යන අසත්‍ය ප්‍රචාරයක් වෙලා තියෙන්නේ ඉදිරි දින කිහිපය රජයේ විසින් නිවාඩු දින බවට ප්‍රකාශ කරන බව මෙම ප්‍රවෘත්ති පදනම් බෙරහිත ප්‍රවෘත්තියක් කටකතාවක් බවට රජයෙන් වශයෙන් ප්‍රකාශ කරනවා රජයේ මේ දක්වා එවැනි නිවාඩු ලබා දීමක් සම්බන්ධයෙන් කිසිදු තීරණයක් අගෙන නැහැ ඒ වගේම මහජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මෙවැනි නිල දැන්වීම සම්බන්ධයෙන් යම් මහජනතාව දැනුවත් කිරීමක් අවශ්‍ය වෙනවා නම් අනිවාර්යයෙන්ම රජයේ වශයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය හරහා කිසිදු ප්‍රමාදයකින් තොරව එම දැනුම් දීම राजपक्ष महता उपदेश ඒ අනුව එළඹෙන 13 14 සහ 15 යන දිනවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ සියලු ප්‍රචාරක රැලි අතිටු වීමට කටයුතු යොදා තිබෙන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරන්නේ මෙවර මැතිවරණය සඳහා තරඟ කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් සංවිධානය කරන සියලු හමුවීම් සහ කුඩා රැස්වීම් සියල්ලද සීමා කරන ලෙස පැසිල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් තිබෙනවා කුඩා රැස්වීම් සහ හමුවීම් පවත්වන්නේ නම් ඒවා දැඩි සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව පමණක් සංවිධානය කරන ලෙසටයි දැනුම් දී ඇත්තේ නිල්වලා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට මේමන විට සියලු සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්මෙනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මාතර දිස්ත්‍රික්කයෙන් බෙවර මහමැතිවරණයට තරඟ කරන එකම අපේක්ෂකයා වන මනෝජ් සිරිසේන මහතා සංවිධානය කළ ජන හමුවකටයි අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණේ රටේ සංවර්ධනය පිළිබඳ හැඟීමක් එක්සත් ජාතික පක්ෂිකයන්ටද ඇති වී තිබෙන බැවින් ඔවුන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා අත්වල් බැඳගනිමින් සිටින බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට දියුණු කිරීමේ වැඩපිළිවෙල ඔවුන් අනුමත කරනවා ගෝඨාභයට දර්ශනයක් තියෙනවා වැඩපිළිවෙලක් තියෙනවා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන අපි ඒකට සහයෝගය දක්වන්න ඕනම වෙලාවක සූදානම් කියලා අද විපක්ෂය කියනවා මං හිතන්නේ ඉතිහාසයේ විපක්ෂයේ ඒ වගේ ප්‍රකාශ කරපු අවස්ථාවක් නැහැ මැතිවරණ කාලෙකදී නිල්වලා යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමට චමල් රාජපක්ෂ මැතිතුමා නිලධාරීන් ගෙන්නලා මේ වැඩපිළිවෙල පිළිබඳව අපි සාකච්ඡා කරා ඉක්මනින් ආරම්භ කරන්න සූදානම් වෙලා තියෙනවා. දීවර ගැටළු දීවර පවුල් වල පහසුකම් වැඩි දියුණු කිරීම ගැන කතා කරා. ග්‍රාමීය පාරවල් හදන්න සූදානම් කරගෙන ඉන්නවා. හක්මන කමුරු පිටියේ කිරින්ද පුහුල් වල දික්වැල්ල වැලිගම ජලය පිළිබඳ ගැටලුව තියෙනවා. අපේ ආණ්ඩුවෙන් කරපු වැඩ ඉතින් අතර වෙලා මේ අවුරුදු 4ක්. ඉතින් මේවා නැවත ගොඩනගන්න ඕන. මේ අතර මාතර මාකඳුර ප්‍රදේශයේ පැවති ජන හමුවකටද අග්‍රාමාත්‍යවරයා එක්ුණා. එජාපය අඩපණ කළ රට යලි වැඩබිමක් කිරීමට මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් ලබා දෙන ලෙසයි මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට එක්ුණා. අග්‍රාමාත්‍යවරයා මාතර හක්මන ප්‍රාදේශීය සභාව ගොඩනැගිල්ලේ පැවති හමුවකටද එක්ුණා. එක්සත් ජාතික පක්ෂයේ බලය ලබා ගැනීම සඳහා පොරබදින කල්ලි දෙක සම්බන්ධයෙන් ජනතාව ඉදිරි මහමැතිවරණයේදී තීන්දුවක් ගනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඇතුළු අපේක්ෂකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 43 දෙනෙකු සුවගැනුණා. ඒ අනුව ඊයේ දිනය තුල පමණක් රෝගීන් 57 දෙනෙකු වාර්තා වුණා. ඊයෙ දින තුල වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් 5 දිනකු විදේශයන්ගෙන් පැමිණි ශ්‍රී ලාංකිකයින්. මේ අතර ඊයෙ රාජාංගනේ ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයන්ට අදාළව මේ වන විට PCR පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා. ඒ රාජාංගනේ සතිපොළ ආසන්නයේදී. මෙරට සමස්ත කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව 2511ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතුරින් 1980 දිනක මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. සමාජයේ ඇති වූ අනෙකුත් COVID-19 ආසාදිත පොකුරු මෙන්ම මෙම පොකුරද පාලනය කරගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවත් රෝගීන් වාර්තා වීමේ ඉඩකඩක් ඇති බවද ඒ මහතා පැවසුවා. මේ අතර දිවයිනේ සියලු දහම් පාසල් අද ආරම්භ කෙරුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරන නිර්දේශ සහ උපදෙස් වලට අනුව දහම් පාසල් ආරම්භ කළ යුතු බවයි බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ. ලංකාවේ සියලුම දහම් පාසල් පටන් ගැනීම පිළිබඳව පසුගිය සතිය වන විට අපිට සෞඛ්‍ය බලධාරීන් විසින් නියාමනයන් දීලා තිබුණා. ඒ දහම් පාසල් පිහිටලා තියෙන ඒ ප්‍රදේශයේ ඉන්න සෞඛ්‍ය වදිනුදාරී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත් කරලා එයාගේ උපදෙස් පරිදි ඒ දහම් පාසල් පවත්වන ස්ථානවල තියෙන ඉඩකඩ කළමනාකරණය කළා. කොහොමද මේ දහම් පාසල් පුද්ගල දුරස්ථභාවය තියාගෙන පවත්වන්නේ කියලා ඒ සම්බන්ධයෙන් අපි මේ වෙන විට අපි දැනුම් දීලා තියෙනවා. දැනට රටේ යම් කිසි තත්ත්වයක් උද්ගතවල තියෙන මේ ප්‍රදේශවලින් විශේෂ අවධානයක් යොමු කරන්න වේවි. බොලිවිටේ සුපිරි නළු අමිතා බච්චන් සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි අමිතා බච්චන් මේ බව පවසා ඇත්තේ. අභිෂේක් බච්චන්ට වෛරසය ආසාදනය වී තිබුණද ඔහුගේ බිරිඳ ඓශ්වර්යා රයිට් හෝ මව වන ජයා බච්චන්ට වෛරසය ආසාදනය වී නොමැති බවයි වාර්තා වන්නේ. මේ අතර ගත වූ පැය 24ට ඉන්දියාවෙන් ආසාදිතින් 27,755ක් වාර්තා වීමත් සමගම ප්‍රාදේශීය වශයෙන් රට නැවත වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. දිල්ලි සහ මුම්බායි යන නගර වසා දැමීමට මෙතෙක් පියවර ගෙන නැහැ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝපුරා 1,28,47,288 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 74,83,246ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 567,734ක් වාර්තා වනවා. රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මුඛ අවරණ පැළඳීම සිදු නොකරන බව පැවසූ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ඇරඹීමෙන් පසු පළමු වරට මහජන හමුවකදී මුඛ ආවරණයක් පැළඳ තිබෙනවා. මුඛ ආවරණ පිළිබඳ විශේෂ සඳහනක් කළ ට්‍රම්ප් තමන් ඊට විරුද්ධ නොවන බව සඳහන් කළ අතර සුදුසු ස්ථානවලදී පමණක් මුඛ ආවරණ පැළඳිය යුතු බවයි කියා සිටියේ. මුඛ ආවරණ පැළඳීම සිදු කරන ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වන ජෝ බයිඩන් විහිළුවට ලක් කිරීමටද වරක් ඇමරිකා ජනාධිපතිවරයා කටයුතු කළා. මේ අතර මාස 4කට පසු ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටුවා ඇති ඩිස්නි උද්‍යානය ජනතාව සඳහා විවෘත කිරීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා. වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඉරානය තුල මංගල සහ අවමංගල්‍ය උත්සව තහනම් කළ බව ජනාධිපති හසන් රවුහානි නිවේදනය කර සිටියා. ඒත් සමගම සියලු උත්සව ශාලා වසා දැමීමටයි පොලිසිය පියවරගෙන ඇත්තේ. කෙසේ වුවද රටේ ආර්ථිකය අඩපණ වීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. බොලිවියාව තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. ඒ සමගම සෞඛ්‍ය පද්ධතියද කඩවැටි ඇති බවයි වාර්තා වන්නේ. වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලින්ගේ මලසිරුරු මහාමාර්ගයන්හි හැරදම ගොස් තිබෙන අයුරු මාධ්‍ය වාර්තා කළා. පේරු රාජ්‍යයේ ලිබා නගරයේ පිහිටුවා ඇති රෝහල හදිසි සේවා සත්කාර මධ්‍යස්ථානයක් බවට නම් කිරීමත් සමගම රෝහල් සේවකීන් රජයට විරුද්ධව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. එම රෝහල මගින් දිස්ත්‍රික්ක 8ක ජනතාවට සෞඛ්‍ය සේවා සපයන බවයි වාර්තා වන්නේ. කෙසේ වුවද එරටින් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් පවතින අතර මේ වන විට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 320,000 ඉක්මවා තිබෙනවා. ඉදිරි මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීම හෙට ආරම්භ කරනවා. තැපැල් ඡන්ද විමසීමේ ක්‍රියාවලිය දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ ක්‍රියාත්මක කිරීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.
මුළු තැපැල් ඡන්ද සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයේ 36530යි. අපි ඒ සඳහා තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් 1251 දෙනෙකු පත් කරලා තිනවා. ඒ අනුව තැපැල් ඡන්ද තැපැල්ට නිකුත් කිරීමේ කටයුතු අපි අවසන් කරා ඉතාමත් සාර්ථකව. මේ වෙනකොට අපි සියලුම තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් හට තැපැල් ඡන්ද යොමු කිරීම මේ වෙනකොට සිද්ධ කරලා අවසන් කරලා තිනවා කොළඹ දිස්ත්‍රික්කයේ. ජූලි මාසේ 13 වෙනි දින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ජූලි මාසේ 14 සහ 15 යන දිනවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල ආරක්ෂක අංශ සහ අනිකුත් අංශ හැර අනිකුත් පොදු දෙපාර්තමේන්තු අමාත්‍යාංශ අනිකුත් ආයතන වලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ජූලි මාසේ 14 සහ 15 වෙනි දින සිද්ධ වෙනවා. ජූලි මාසේ 16 සහ 17 යන දිනවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාල ආරක්ෂක අංශ යන ආදී අංශවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු තව සාර්ථකව සිද්ධ කරන්න අපි සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අධි प्रजावधान අධිකනේටි බස්නාහිර සපරකමුව වයම් සහ මධ්‍යම පළාත්වලත් එවැකෙම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිටිමිට රැසි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බස්නාහිර සහ සපරකමුව පළාත්වලත් එවැකෙම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වර්ෂා ප්‍රතිරේණ නැතිීමේ හැකියාවක් පවතිනවා. එවැකෙම ඌව නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ කිකුරුන් සහිත වැසි ඇති වේවි. සැලකීමේදී උතුරු උතුරු මැද සහ වයඹ පළාත්වලත් එවැගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 40 පමණ දක්වා වැඩි වීමේ හැකියාවක්ද පවතිනවා. ඉදිරි මහමැතිවරණයෙන් පසුව කුරුණෑගලට නියත වශයෙන්ම සංවර්ධනය රැගෙන එන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කුරුණෑගලදී පැවති ජන හමුවකට එක්වෙමිනුයි මේ මහතා මේ බව ප්‍රකාශ කළේ. මම කියනවා තමුන්නාන්සලාට පස්වෙනිද අපිව දිනවන්න කුරුණෑගල ආසනයක් දිස්ත්‍රික්කයක් දිනවන්න අනිවාර්යෙන්ම ආණ්ඩුව පිහිටවලා සති දෙකක් ඇතුළත මගේම අතින් 104 සහන පොලියට ණය ලබා දෙන්න මම කුරුණෑගලට සමිනවයි කියලා මම සම්මාන මම රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ නාමයෙන් මේ දිස්ත්‍රික්කේ සියලු දෙනා ආරක්ෂා කරනවා සංවර්ධනය කරනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ඇතුළු අපේක්ෂකයන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා. ලුණාව ප්‍රදේශයේ විඩිතැබීමට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ලුණාව ප්‍රදේශයේ සිදු වූ විඩිතැබීමකින් දීවරයෙකුට දිවි අහිමි වුණා. ඊට සම්බන්ධ වූ පොලිස් සැරේන්වරයෙකු සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩ බලන පොලිස් ප්‍රතිවරයා නියෝග කර තිබෙනවා. ඒ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුවයි. කරන්දනිය පොලිස් වසමේදී කිසියම් පුද්ගලයෙකු යතුරුපැදියක් සොරකම් කරන ආකාරය CCTV කැමරාවක සටහන්ව තිබුණා. අදාළ පුද්ගලයා සොරකම් කරන ලද යතුරුපැදිය භාවිත කරමින් වෙළඳසැල් වලින් ගෑස් ටැංකි ඇතුළු භාණ්ඩ සොරකම් කරන ආකාරය CCTV කැමරාවල සටහන්ව තිබුණා. සැකකරු ඊයේ දිනේදී අතරංගුඩ ගැනීමට පොලිසිය කටයුතු කළා. ඔහුගෙන් ලැබුණු තොරතුරු අනුව සොරාගත් භාණ්ඩ සොයා ගැනීමට කරන්දනිය පොලිසියට හැකි වුණා. සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වැලිමඩ මැතිවරණ කොට්ටාසයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එක් වුණා. වැලිමඩ ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන හමුවකදී එම කණ්ඩායම සිය සහය පොදු ජන පෙරමුණට පළ කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ වැලිමඩ ප්‍රධාන සංවිධායක සම්පත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ. එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ආධාරකරුවන් 123 දෙනෙකු පොදු ජන පෙරමුණ සමග එක්ුණා. එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ක්‍රියාකලාපය නිසා රටට සිදුවන හානිය පිළිබඳ සලකා බලා තමන් මෙම තීරණය ගත් බවයි එම ජනතාව සඳහන් කර සිටියේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී සෞඛ්‍ය අංශ උපදෙස් දැඩිව පිළිපදින්න
श्री लंका पोदुजन पेरमुने इदिरी मेतिवरण प्रचार कटयुतु सौख्य उपमान सह उपदेश निस्याकारव अनुगमने करमिन सिदु करन लेस श्री लंका पोदुजन पेरमुने नायक अग्रामात्य महिंद राजपक्ष महता एम पेरमुनेन 2020 मह मेतिवरणट इदिरिपत् सिटिन सियलु अपेक्षकयन्गेन इल्ला सिटिनवा इदिरी दिन तुनक संदहा तमा सह जनाधिपतिवरया सहभागी वन मेतिवरण प्रचारक रस्सीम नोपवैत्वीमट तीरणय कर अति बव संदहन करन अग्रामात्यवरया ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් විසින් සම්නිධාන කරන කුඩා රැස්වීම් සහ ජනහමු සෞඛ්‍ය අංශ සහ මැතිවරණ කොමිසම ලබා දී ඇති උපදෙස් සහ උපමාන දැඩිව අනුගමනය කරමින් පවත්වන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් සියලු මැතිවරණ ප්‍රචාරණ සිදු කරන ලෙසත් රැස්වීම් පවත්වන ස්ථාන සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සකසන ලෙසත් රැස්වීම් සඳහා එන ජනතාවට මුක ආවරණ පැළඳීම අනිවාර්ය කරන ලෙසත් ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම හැකිතරම් සීමා කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා අපේක්ෂකයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. මෙතර මහමැතිවරණ වේදිකාවේ මේ දිනවල බොහෝ අදහස් පළවනවා. එවන් අදහස් වෙනුවෙන් වෙන් වූ 2020 ජනමතය දැන් අනිල් වික්‍රමසිංහ මහත්තයා ඊයාවළු බලපිටියට ඇවිල්ලා කිව්වලු එයාය කියලා වැඩියෙන්ම තරුණයන්ට තැන දුන්නේ. අනේ ඉතින් මොකටද මගේ කට? මෛත්‍රීපාල මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මිනිහා ගේ නැතිවිච්ච උනන්දුව රනිල් වික්‍රමසිංහ මහත්තයාට නැති වුණා තමන්ගේ පක්ෂේ උපනායකයෙකුට දෙන්න. එහෙම කෙනෙක් තමයි කියන්නේ තරුණයන්ට තැන දුන්නේ. වජිරබේවාදල මහත්තයා මේ දිස්ත්‍රික්කේ කිසිම නායකයෙක් හදලා නැහැ. මුස්ලිම් නායකයෙක් හදලත් නැහැ ගාල්ල සිංහල නායකයෙක් හදලත් නැහැ. මන් තුත්තිරි ගහක වරදක් කළා. මට මතකයි මම ෆුට්බෝල් ගහන කාලේ දිනා ගන්නම් බැරනම් සයිඩ් එකෙන් කකුලට පොඩ්ඩක් ගහලා දාලා මම කොහොම හරි මැච් එක දිනා ගන්නවා. ඒ නිසා දැන් හිතරමනා කකුලෙන් ඇද්ද කියලා මට කියන් දින මන් ලොක් කිත් වෙන්නේ. බම්බයි සජිපත්‍ය ජනාධිපති වුණා. ඇයි බම්බු ගන්නද? සජිපත්‍ය ජනාධිපති වුණායි කියලා මොනව කරන්නේ? අපේ අපේක්ෂකයා කිව්වා මම ආවහම චෛත්‍ය 1000ක් හදනවා කියලා. උපාසක අම්මලා මොකක්ද දන්නවද කරේ? එක චෛත්‍යයක්වත් හදන්නේ නැති ගෝඨාභය මහත්තයට පොලි මේ කියලා ඡන්ද ගැහුවා. මූඩ කතා කියන්න ඕද නැහැ. සජිත්‍ර කියන්නේ කඩවුණු පොරොන්දු වනොත් වැරදුණු කුරුමානම් හැමදාම කිව්වේ අදට වැඩිය හිට හොඳයි කියලා. නීලමලයේ තිරුණම් කියලාම නිල්කන්දේ හොරා කියලා චිත්‍රපටියක්. ඊට වැඩිය මහා භයානක හොරෙක් කිරියල්ල කියන්නේ. සජිත්‍ර කෙලවෙන්නේ එක පැත්තකින් ප්‍රභාකරන්ගේ ආව දාගෙන. එක පැත්තකින් සාරාන්ගේ ආව දාගෙන. එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂ හොරු ටික දාගෙන. මේ සියලුම දෙන දාගෙන සජිත්‍රන්නේ මොන ගමනක්ද? තාමත් පෑදිලිව සජිත් ප්‍රේමදාස මහත්තයාට කියන්න තියෙන්නේ තමුන්නාංශ විකාර කතා කිව්වට ජනතාව තමුන්නාංශයට රැවටෙන්නේ නැ මේ හැම මාසෙම 20000 දෙන්න කියන කෙනා අර පාස්කු ප්‍රහාරේ සදාකාලික ආබාධිත ඒචාට 20000 දීලා නැ යාපාන ආණ්ඩුව කාලය තුල අපිට පොඩි ඡන්දයක් නැති වෙන කාගේ ඡන්දේද මා බැංකුව කඩවෝ බැංකු කුරුම්ගේ ඡන්දේ නැ ඒ ඡන්දේ රයිල් මාත්‍යර ගියාට කමන්නේ රවි කරුණානායක මාත්‍යලා එහෙම කියනවා අපි ඉන්නේ රාජපක්ෂලගේ දෑත ශක්තිමත් කරන්නලු හිතන් ඉන්නේ ඡන්දෙන් පස්ස රාජපක්ෂලගේ දෑත ශක්තිමත් කරන්න ඉතින් මේ අලිය පිටේ යන්න ඕනේ නේද කෙලින්ම ඕට්ටුවට දෙනවනේ රාජපක්ෂලගේ දෑත ශක්තිමත් එක්සත් ජාතිපක්ෂයට අද යම් අය මේකෙන් පෝෂණය වෙලා උපරිම සහය ලබාගෙන අද ඇඟිලි දික් කරගෙන අපරිචරිත ඝාතනය කරනවා මේ එක්සත් ජාතිය පක්ෂය තමයි එයාට දේශපාලනේ ආයන්න උගන්වලා දුන්නේ යම් අය එළියට ගිහිලා 20000ක පඩි දෙනවලු මාසෙකට දෙන්න පුළුවන් ද අතේ තුට්ටු දෙකක් නැතුව අමාත්‍යංශ තිබ්බා හම්බන්තොට 4000ක් ගෙනා ඒ අයටවත් පඩි ගෙවන්න බැරි තත්යක් ඇති වුණා මේ වගේ කට්ටිය තමයි ආණ්ඩුවක් ආර්ථිකය ඉදිරියට ගෙනියන්න හදන්නේ පාර්ලිමේන්තුවේ තියෙන සල්ලි අපි වෙනුවෙන් බලාගෙන අපේ වැඩ ටික කරලා දෙන්න කියලා අපි නියෝජිතයෙක් යවනවා. අපි මේ කතරේ ගහන්නේ මොකටද? රවි කරුණානායක ගැහුවා කතරේ අපි වෙනුවෙන් අපේ සල්ලි උඹ බලාගන්න. ලෝකෙ මොන විනාශයක්ද අපේ රට මේ පාලකයන්ට කළ හැක්කේ? ඒ නිසා අපි තෝරගන්න ඕනේ නිවැරදි අවංක මේ රට පිළිබඳ ඇල්මක් ආදරයක් තියෙන දේශපාලනය. උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට යැවිය යුතු කියන මතය මම ප්‍රතික්ෂේප කරනවා. ඇයි? ඔයගොල්ලෝ දන්නවද ජයම්පති වික්‍රමරත්න කියන්නේ උගත් බුද්ධිමත් මන්ත්‍රීවරේ. යාපාන රජයේ හිටපු. එයා තමයි මේ රට බෙදෙන ව්‍යවස්ථාව ගැන ආවේ. එතකොට උගත් බුද්ධිමත් ඇමතිවරුන් තමයි හම්බන්තොට වරාය චීනෙට වික්කේ. එතකොට මහා බැංකුව කොල්ල කෑවෙත් උගත් බුද්ධිමත් අය. මෙවර පාර්ලිමේන්තුවට යවන්න ඕන උගත් බුද්ධිමත් අය නෙමෙයි. රටට ආදරේ දේශහිතයිසි පුද්ගලයෝ තමයි අපි තෝරා බේරාගෙන මෙවර පාර්ලිමේන්තුවට යවියොත්. පහුගිය දවසක මාධ්‍යවේදී සහෝදරෙක් මගෙන් අහනවා රනිල් වික්‍රමසිංහ මහත්තයයි ඔබයි අතර ඩීල් එකක් තියෙනවා. ඔබේ පියාගේ අතර. මම කෝ නැහැ. එමුණ සජිත් ප්‍රේමදාස මහත්තයයි ඔබ තමුන්නාන්සලේ අතර ඩීල් එකක් තියෙනවා. මම කෝ නැහැ. ඔක මාව තුන් පාරක් කිරේ දැන්. රනිල් වික්‍රමසිංහ මහත්තය එක්ක ඩීල් එකක් තියෙනවා. ඔබ එහෙම ගෙනියනවද? අද රනිලුයි සජිතුයි තරහ වුණාට රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාස මහත්තයගේ තාත්තයි රණසිංහ ප්‍රේමදාස එකතු වෙලා තමයි 60000ක් ළමයි මැරුවේ. හැබැයි එදා ඒ සජිත් ප්‍රේමදාසගේ තාත්තා රණසිංහ ප්‍රේමදාස මහත්තයටයි රනිල් වික්‍රමසිංහටයි විරුද්ධව කතා කරේ මහින්ද රාජපක්ෂ විතරයි. මේ මැතිවරණය විතර අපිට ශ්‍රී ලංකා පොදු දනවල බලය පිටුවා ගන්න ලේසි මැතිවරණයක් නෙවෙයි. මොකද එක්සත් ජාතික පක්ෂය
දෙකට තුනට බැදිලා ඒගොල්ලෝ අතර කෝලාහලයක් මිසක් අපිත් එක්ක සටනක් නැහැ. නුත් අපිට දැන් අභියෝගයක් තියෙනවා. ඒ රට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බාර ගන්නකොට විශාල ප්‍රශ්න ගොඩකට ඇති කරපු රජයක් අපි බාරගත්තා. අපේ මව්බිම අපේ දරුවන්ට දෙන්න පුළුවන් කමක් නැහැ. මව්බිම විකෘති කරලා තියෙනවා. එහෙනම් මේ විකෘතිය සකස් කරන්න නම් අපිට තුනෙන් දෙක බලයක් ඕනේ අපේ ව්‍යවස්ථාව අනුව ඒක වෙනස් කරන්න. හොඳ මිනිස්සු හරි මිනිස්සු තමුන්නාසෙලට දරුවන්ට රටට වගේම මේ මාතෘභූමියට ආදරය කරන අය ඒගොල්ලන්ව පාර්ලිමේන්තුවේ වන්න. නැත්නම් තවත් අවුරුදු පහක් හූල්ල හූල්ල ඉඳයි වෙන්නේ. අපි එහෙම කළ ඇති. තව දුරටත් අපි සුසුම් මෙලන්න අවශ්‍ය නැහැ. අපි අලුත් ගමනක් යමු. මහනුවර ජාතික රෝහලට අයත් විශාල භූමි භාගයක් විවිධ පුද්ගලයන් අනවසරයෙන් අත්කරගෙන ඇති බැවින් එය රෝහලේ සංවර්ධනයට බාධාවක් වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. රුපියල් මිලියන 65කට අධික මුල්‍ය ආයෝජනයකින් ELS නැමැති පෞද්ගලික ආයතනයත් මගින් ඉදිකළ වකුගඩු රෝගීන් සඳහා වන සෞඛ්‍ය ප්‍රවර්තන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මහනුවර ජාතික රෝහල වෙත බහර දීමේ අවස්ථාවට එක් වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. මහනුවර ජාතික රෝහලට අයත් ඉඩම් අනවසරෙන් අල්ලා ගැනීම කලක සිට සිදු වී ඇති බවයි ජාසිංහ මහතා පෙන්වා දුන්නේ. මෑතකදීගත් නෛතික පියවර නිසා ඇතැම් බිම් කොටස් නැවතත් රෝහලට ලබා ගැනීමට හැකි වී තිබෙන බවද ඒ මහතා කියා සිටියා. නුවර ජාතික රෝහල අනිකුත් වෛද්‍ය විද්‍යා අංශ අතර විශේෂ කැපීපෙනීමක් පෙන්වුම් කරනවා මේ වකුගඩු රෝග නිවාරණ ප්‍රතිකාර අංශයේ. මේ රෝහලට අහිමි වගිය ඉඩකඩම් විශාල ප්‍රමාණයක් දැන් නැවත ලබා ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. දැන් මේ වන විටත් යම් ඉඩම් ප්‍රමාණයක් නැවත අත්පත් කරගෙන තියෙනවා. ඒ අනුව ඉදිරියට ඉදිරි ඉඩකඩ ප්‍රමාණයක් අත්පත් කරගත්තාම මේ ජාතික රෝහලේ තියෙන අර ඉදිරිපස බොටල්නෙක් එක ඉවත් වෙලා කිසි දර්ශනීය තත්වයකට රෝහල ගැනීමේ හැකියාව තියෙනවා. එල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පෞද්ගලික බස් රථ සංගම් සිය බස් රථ අද මධ්‍යම රාත්‍රියේ සිට දහවණේන් ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය අහෝසි කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ මැදිහත් වීම මතයි. රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා දීම කල්බදු සහ රක්ෂණ වාරික සඳහා සහන ලබා දීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග ඊයේ සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ අගුණුකොළ පැලැස්ස පිහිටි අමාත්‍යවරයාගේ නිවසේදී බස් රථ සංගම් නියෝජිතයින් 35 දෙනෙකු පමණ ඊට සහභාගී වුණා. බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් කළ ඉල්ලීමට අමාත්‍යවරයා සඳහන් කළේ පවතින වාතාවරණය යටතේ ඒ සිදු කළ නොහැකි බවයි. කෙසේ වෙතත් ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම සම්බන්ධයෙන් ලබන බදාදා පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කරුණු ඉදිරිපත් කරන බවද මහින්ද අමරවීර මහතා පැවසුවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.